දැන් ඉන්න සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහත්මයා කරන අපරාධ එයා ඇමති කෙනෙක් වෙලා ඉඳගෙන රජයේ දේපල අවභාවිතා කිරීම සහ පොරොප්පු මාර්ගෙන් ඉඩම් ලබා ගැනීම සහ ඒ ඉඩම් කාලයක් තිස්සේ තියාගෙන ඒ ඉඩම් විකුණලා ඒ ඉඩම් වලින් ලැබෙන මුදල් වලින් එයා නීත්‍යානුකූලව ඉඩම් ලබා ගන්න හැටි කියන්න තමයි මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මම පදිංචි ඔස්ට්‍රේලියාවේ මම ඔස්ට්‍රේලියාවට යන්න මූලික හේතුව 2016 මම 2013 ඉඳලා 2016 වෙනකම් මට ගොඩාක් මේ ඇමතිතුමා කරදර කරලා තියෙනවා මගේ ඉඩම් මට පෙරේරා මාවතේ තලවතුගොඩ ඉඩම් දෙකක් තියෙනවා ඒ එතුමාගේ හොර ඉඩමට ආසන්නව ඒ ඉඩම් දෙක ලබා ගන්න තමයි එතුමා හදන්නේ එතකොට එයාගේ ඉඩම නීතියානුකූල කරගන්න ඉතින් අන්තිමට මට ඉන්න බැරි තරමට මට ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් ඉතින් මට මැරුම් කන්න බෑ ඒ හින්දා තමයි මං රට දාලා ගියේ දැන් මට මම මෙතන ඇවිල්ලා ඉන්නේ මේ රට මෙහෙම වෙලා තියෙන්නේ මේ වගේ ඇමතිලා හින්දා තමයි ඉතින් මම මේක එලිදරව් කරේ නැත්තම් මේ රට තවත් අසනන තත්වයකට පත් වෙලා දුප්පත් ජනතාව තමයි මේකෙන් දුක් විඳින්නේ ඒ හින්දා තමයි මම මෙතන පෙනී හිටින්නේ ඉතින් මං ඉල්ලලා හිටින්නේ මේකෙන් රජයට හරි මේ තියෙන සියලුම ආයතනවලින් මෙතුමා වෙනුවෙන් නීත්‍යානුකූලව ක්‍රියා මාර්ග යොදවන්න කියලා එහෙම නැත්තම් මම අනිවාර්යෙන් මෙතුමාට විරුද්ධව නඩු දානවා ඒ විතරක් නෙමේ මම ඒ ආයතන සියලුම ආයතන පොලිසියටත් විරුද්ධව මම නඩු දානවා ඉතින් මම කියන්න කැමති පෙරේරා මාවතේ රිසර්වේෂන් ඉඩම් දෙකක් තියෙනවා තුම්මෝදර කුමුර කියලා ඉඩමක් තියෙනවා තව ඉඩමක් තියෙනවා රිසර්වේෂන් ඉඩමක් එතුමායේ ඉඩම් දෙකම අල්ලගෙන ඒ දෙකම අල්ලගෙන ඒ එතන ගෙවල් හදලා එතන එතුමා පරිහරණය ඒ ඉඩම් දෙකම පරිහරණය කරනවා ඒ එතුමා රජයේ සේවකයෝ දාලා ඒ සේවකයන්ට පඩි ගෙවන්නේ සාමාන්‍ය ජනතාව එතන ඉන්න බෑ එතන එච්චර කරදරයි එතන මගේ ගෙදර දැන් යට වෙනවා වතුරට මොකද ඔක්කොම වැහි වතුර යන්නේ පාරේ වැහි වතුර යන්නේ කානු ඔක්කොම බ්ලොක් කරලා එතුමා ඒ ඉඩම් ඒ කානු උඩ යා ගෙවල් හදලා තියෙන්නේ ඉතින් ලොකු අපරාධයක් වෙනවා එතුමා ඒ රිසර්වේෂන් ඉඩම් පුරවලා තියෙනවා එතුමා මේ එතන වතුරේ ඉන්න ඉබ්බ මරලා තියෙනවා මේ UDA බෝඩ් ගලෝලා විසි කරලා තියෙනවා එතුමා ලබා තියෙන සියලුම ඩොකියුමන්ට්ස් ෆ්‍රෝඩ් මට ඒක ඔප්පු කරන්න පුළුවන් මම ඒක නීත්‍යානුකූලව එතුමා මොනවා ඇවිල්ලා ටීවී එකේ කිව්වත් මම ඒක උසාවියට ගිහිල්ලා ඒවා ඉදිරිපත් කළා මම ඒ පෙන්නනවා ඒ ඔක්කොම ඩොකියුමන්ට්ස් ෆ්‍රෝඩ් කියලා. මට මේ සෑම ඩොකියුමන්ට් එකක්ම මගේ ඇතේ තියෙනවා. ඉතින් මේ ආයතන වලින් මේවට මම ලියුම් ලියලා තියෙනවා 2013 ඉඳලා දැන් අවුරුදු 8 කාලයක් තිස්සේ මේ ප්‍රශ්නේ එකම ආයතනයක් මම පොලිසිය තලංගම පොලිසියට එන්ට්‍රීස් දාලා ඇති 13ක්කට 15ක් අතර ප්‍රමාණයක් එක රිපෝට් එකක් විභාග කළා නැහැ අද වෙනතුරු. ඉතින් කෝ මේ නීතිය කෝ අනිත් එක තමයි මේ හොර ඉඩම රකින්නේ තලංගම පොලිසියේ යුනිෆෝම් ඇඳපු ඔෆිසර්ස්.